ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් ඉගැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමින් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත උතුම් අතිවප්පුන් පොදිනේ හෙටයි ශ්‍රදා රූපවාහිනී පොදා සජීවී විකාශය मालंबे बुदु पसे बुदु अरहंतक महाविहारे सिट हंबंतोट वराये वटिनाकम जनपति नवतानापति वरुंट पहदाई लोक तपेल दिनेट समगामीव विद्युत अपद्रव्य एकतु किरीमे सत्याक पेर पासल्वल विविध प्रसंग पवत्वीमट नवतावसर वसर विस्सक सपिरुनु सुसांतिका जयसिंहगे ओलिंपिक क्रीडि पदक्कम वेनुवेन उपहार හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව පත්වීම් ලැබූ තානාපතිවරුන් සමග අද පැවති හමුවේදී අද දිනේදී පත්වීම් ලැබූ නව තානාපති වරුන් සිව්දෙනා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ඒ අනුව කොරියානු ජනරජය ජර්මනිය වතිකානයේ සහ ස්විස්තර්ලන්තයේ යන රාජ්‍යන්හි නව තානාපති වරුන් එලෙස ජනාධිපතිවරයාට අක්තපත්‍ර පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. එම අක්තපත්‍ර ප්‍රදානයේ අනතුරුව ජනාධිපතිවරයා සඳහන් කළේ හම්බන්තොට වරාය මේවන විට භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් බවයි. එමෙන්න ශ්‍රී ලංකාව පිහිටායේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානික බවත් ඒ නිසාම බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ෂණයට ලක්වන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන නැත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ එසේම ඉන්දියා සාගරයේ අරබියා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා හිදී සිහිපත් කළේ ඉන්දියා සාගරයේ සියලු රටවලට ව්‍යුර්ථ හා නිදහස් කලාපයක් විය යුතු බවයි ඔක්තෝබර් මාස 9 වන දිනට යෙදෙන ලෝක තැපැල් දිනය නිමිත්තෙන් ඔක්තෝබර් මාස 5 වන දින සිට 10 වනදා දක්වා සතියක කාලය ජාතික විදුලි අපද්‍රව්‍ය කළමනාකරණ සතියක් ලෙස නම් කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්වයි මෙම කටයුතු දියත් කරන්නේ. තැපැල් දිනයට සමගාමීව හුස්ම වැටෙන රටක් විදුලි අපද්‍රව්‍ය තුර ශ්‍රී ලංකාවක් තේමාව බවට පත් කරගනිමින් සතියක කාලයක් ඔක්තෝබර් 5 වෙනිදා සිට මේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා. උදේ 8 ඉඳලා හවස 4 දක්වා ප්‍රධාන තැපැල් කාර්යාල මේ 653ටම විද්‍යුත් අපද්‍රව්‍ය ගෙනීමේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. එකතු කරන විද්‍යුත් අපද්‍රව්‍ය විදියට රූපවාහිනී යන්ත්‍ර, ඒ වගේම කැසට් යන්ත්‍ර, රේඩියෝ යන්ත්‍ර, ඒ වගේම විදුලි පංකා, පරිගණක ලැප්ටොප් जंगम दुराथन सावपांग स्थावर दुराथन फैक्स यंत्र ब्लेंडर ग्राइंडर टोन एवगेम राइस कुकर प्रिंटर बैटरी रेदिशोधन यंत्र वायु समीकरण यंत्र सीडी सह डीवीडी तैटी डीवीडी यंत्र विद्युलिकेतल विद्युली हीटर विद्युली उदून विद्युत इलेक्ट्रॉनिक क्रीडा बांड विद्युत व्यायाम उपकरण सी एफ एल यंत्र सी आर टी मोनीटर्स अतुल विनत् इलेक्ट्रॉनिक द्रव्य एक सिद्ध वेनवा ඒවගේම එකතු නොකරන දේවල් විදියට කිව්වොත් ඒ කියන්නේ ටියුබ් ලයිට්ස් ශීතකරණ කොටස් කර ඇති හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති උපකරණ ඒ වගේම පස් වැලි සහ මඩ තැවරිය ඇති උපකරණත් කර්මාන්ත ආයතන වෙළඳසැල් මගින් විශාල ප්‍රමාණයෙන් ගෙනෙන ලබන විද්‍යුත් අපද්‍රව්‍යත් කියන දේවල් හැර අනිත් සියල්ලම එකතු කරන්න කටයුතු කරනවා මොකද මේ විද්‍යුත් අපද්‍රව්‍ය වලින් සිදුවෙන විනාශය පිළිබඳව කරුණු බොහොමයක් ඔබත් දන්නවා මේවා තුලින් අනිත් සියලුම අපද්‍රව්‍ය වලට වඩා පරිසර හානියක් සිද්ධ වෙන බව අපි හොඳින් වටහාගෙන තිබෙනවා මොකද පරිසරයෙන් මේ ද්‍රව්‍ය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙළක් තවම නැහැ අනිත් සාමාන්‍ය අපද්‍රව්‍ය ඉවත් කරන්න නගර සභාවල් ක්‍රියාත්මක වෙලා තියෙනවා ප්‍රාස සභාවල් පුළුවන් මට්ටමට ක්‍රියාත්මක වෙනවා නමුත් මේ විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද මේවා පරිසරයට එකතු වීම නිසා ඊයම් ඒ වගේම රසදිය කැඩ්නියම් ආසනික් ඇතුළු බොහොම බරපතල විදියෙ පරිසරයට අහිතකර දේවල් එකතු වීමේ අවධානම තිබෙනවා. ඒ වගේම අපේ රටේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ භාවිතයත් එන්න එන්නම වැඩි වීමක් තිබෙන. ඒ වගේම තමයි මේ වයින් අපි බලාපොරොත්තු වෙන්නේ
මේවයි සමහර ඒවා අපේ රටේම ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම යකඩ ඇලුමිනියම් මේ වගේ ප්ලාස්ටික් තියෙන කොටස් ඒ වගේම අනිත් ඒවා අපිට අපේ රට තුල ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ හැකියාවක් නැහැ ඒවා අපි විදේශ රටවල් වලට යවලා තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර සැපියේ හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගත හොත් ශ්‍රී ලංකා තැපැලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මෙම සාකච්ඡාවේදී අනාවරණී වැත්තේ වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8ක ආදායමක් උපයන බවයි. එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වියදම රුපියල් බිලියන 14ක් බවද මෙහිදී අනාවරණය වුණා. වැඩුප් සහ අතිකාල දීමනා ඇතුළු සිසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බවයි නිලධාරීන් සඳහන් කළේ. නව සේවා හඳුනා දෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගැනීම තැපැල් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ඇති ඉඩකඩ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පිහිටි පැරණි තැපල් කාර්යාල ගොඩනැගිලි සංචාරක අමාත්‍යාංශයේද සහාය ඇතිව සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන බවට පත් කිරීමටත් කොළඹ කොඩුවේ පිහිටි පැරණි මධ්‍යම තැපල් ගොඩනැගිල්ල පෞරාණික බව රැකගැනීමෙන් නවීකරණය කිරීමටද මෙහිදී තීරණය වුණා. කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබූ සමයේ රෝහල් සහ උසුසල් වෙතින් ඖෂධ වර්ග නිවෙස් වෙතම බෙදා හැරීමට තැපල් දෙපාර්තමේන්තුව කළ සේවය ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සදක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වුණා. සීග්‍රගාමී තැපල් සේවය තවදුරටත් වේගවත් කිරීමෙන් සේවාලාභීන් විශාල පිරිසකගේ අවධානය දිනාගත හැකි බවද මෙහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මැණික් අපනයනයේදී භාණ්ඩ බෙදා හරින පෞද්ගලික ආයතනවල සේවය වැඩි මිලකට ලබා ගැනීමට ව්‍යාපාරිකයන් පෙළඹී සිටින බවත් ශ්‍රී ලංකා තැපැල් සතුව ගෙන් ගෙට ගොස් බෙදා හැරීමේ ක්‍රමයක් වූයේ නම් ඉහළ ආදායමක් උපයා ගැනීමට තිය හැකියාවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර විද්‍යුත් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම් සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බවද මෙම හමුවේදී අනාවරණය වුණා. සියලු කරුණු සැලකිල්ලටගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා කෙරුණා. හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේදී අය කෙරෙන බදු නාලිකාවල ඉල්ලීම මත කොවිඩ් කාල සීමාවෙදී ඉවත් කෙරුණු අතර ඒ නැවත සක්‍රිය කිරීමටද මෙම හමුවේදී තීරණය වී තිබෙනවා. රූපහානි නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැලණි විශ්වවිද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කිරීමටද මෙහිදී සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් ඒ ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ගැනද මෙහිදී එකඟත්වයේ පළ වී තිබෙනවා. මේ දිනවල රටපුරා සිදු කෙරෙන විශේෂ පොලිස් මෙහෙයුම්වල ප්‍රතිඵලයන් ලෙස දිනපතා මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරතවන්නන් පොලිස් අත්අඩංගුවට පත්වනවා. ඒ අනුව රුපියල් 1,25,00,000 වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග පුද්ගලින් දෙදෙනෙකු මහරගම ප්‍රදේශයේදී අදාළුයව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. මහරගම පොලිසිය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මහරගම පොලිසිය දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ. අත්තරංගුරුගත් සැකකරුවන් මහරගම ප්‍රදේශයේ සහ මහරගම අපේක්ෂා රෝහලේ සුළු සේවකයන්ට මෙම මත්ද්‍රව්‍ය විදාහැරීම් කටයුතු කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්තරංගුරුගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී ජංගම දුරකථන පහක් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදා ගන්නා බෑග් සහ මත්ද්‍රව්‍ය කිරීම සඳහා යොදා ගන්නා කිරුම් යන්ත්‍රද පොලිස් භාරයට ගෙනුණා. අතරයි කිලෝග්‍රෑම් 427 ගේනවා දැන් මේ වගේ පැකට් තමයි මෙන්න මේ වගේ පැකට් එකක් තමයි මේ හෙරොයින් 10 මිනිස්සුට දැන් ඒකට මේ මාර්ග ප්‍රදේශය අලෙවි කරන්නේ මේක මිලිග්‍රෑම් 10යි කියන්නේ මේක රුපියල් 500යි වට 500ක් වට ඒකම අනුවාරේ පේන අවෙලේබල් ක්වොන්ටිටි එක අලු පැකට් එකක් තමයි යන්නේ ඒත් දෙකම මිලත් ඉහළ ගිහින් දිනවා කියන එක ඇවිල්ලා රුපියල් 500 මේක දෙනවා කියන්නේ ඇවිල්ලා කලින් එක මිලිග්‍රෑම් 40 පැකට් එක ගෙන අද රුපියල් 2000ක් වෙලා තියෙනවා ඒක ගන්න අමාරුකින් දැවිලා කොටි ප්‍රමාණය අඩු කරලා ඉවරලා 500 ගන්න. මෙතන තියෙන මිලි මොනවද මේ? මේ සේවා පරිසර මේ බෙදාගෙන ඉඳලා. මේ 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 තමයි සාමාන්‍යයෙන් ලෝකල් මාකට් එකේ ඉන්න මිනිස්සු අලවි කරන්න මේ පොඩි අර ගම්මට්ටමින් බෙදෙන විකුණන මිනිස්සුන්ට අලවි කරන පැට් එකක් වෙන්නේ. මේක 40ක් තියෙනවා. මේ මේවා 40ක් තියෙනවා. මේවායි කැරිය 40ක් තියෙනවා. මෙම සැකකරුවන් අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා. අත්තරංගුඩගත් මෙම මත්ද්‍රව්‍ය නිරීක්ෂණය සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙනකුන් මහතා ද එක්ව සිටියා.
අද දිනේදී නව කොවිඩ් ආසාදිතින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වෙන සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 3377ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී නව කොවිඩ් ආසාදිතින් 11 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඔමාන්හි සිට පැමිණි 7 දෙනෙකු, ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි 1 අයෙකු බැවින් ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතින් අතර වෙනවා. මෙතර ත්‍රිවිධ හමුදා විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74ක පුද්ගලයන් 7134ක් මේ වන විට නිරෝධායන මෙමිනුයි පසුවන්නේ. එමෙන්ම ඊයේ දින තුළ මෙරට PCR පරීක්ෂණ 1600ක් සිදු කර ඇති අතර මේ වන විට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 285457ක්. වෛරසය ආසාදිනි වීමෙන් මේ වන විට ආසාදිතින් 131 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාදිතයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 46ක්. එමෙන්ම මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 3230ක් ලෙසයි. වප් මාසය තුල යෙදෙන පින්බර පොහොය දිනයක් ලෙස සැලකෙන උතුම් අතිවප් පොහොය දිනය හෙටයි. එවෙනුවෙන් ශ්‍රද්ධාරූප වාහිනිය ගෙනෙන පොදා සදහම් විකාශය හෙට දවස පුරා සදැහැති ඔබ වෙනුවෙන් ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරනු ලබන උතුම් අතිවප්පුන් පොතිනිය හෙටදී තිබෙනවා. එනිමිත්තෙන් ශ්‍රද්ධාරූප වාහිනියත් ලක්විර ගුවන් විදුලියත් ඔස්සේ සදහම් වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙනීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව ශ්‍රද්ධා රූපවාහිනී පෝදා සචිව විකාශය මෙවර මාළඹේ බුදුපසේ බුදු අරහන්තක මහාවිහාරයේ සිට ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. උදැසන 6 සිට උපෝසථ සීල සමාදානය, ශීර පායස පූජාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් නැතුළු සදාම් දේශනා රැසක් හෙට දිනේදී සදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනු ඇති. වප් මාසයේ යෙදෙන එක් පුන් පොතිනියක් ලෙස අතිවප් පුන් පොතිනිය සැලකෙන අතර සම්බුද්ධ ශාසනයේ සිදු වූ උතුම් සිදුවීම් වප් මාසයේම අලලා සිහිපත් කරමින් මෙවර අතිවප් පුන් පොදා සැමසිත පහදා ගන්නට සදැහැසිතින් පෙළ ගැසෙමු. අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය මෙවන විට මොරටුවේ පිහිටියේ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. මෙරට විශිෂ්ට ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ජනාතරය දිනාගත් ටෙනිසන් කුරේ මහතා පසුගිය සඳුදා පෙරවරුවේ අභාව ප්‍රාප්ත වූයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී. මිය යන විටේ මහතා 68 වන වියේ පසු වුණා. ජනාතරයට පත් අසහාය රංගන ශිල්පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්, දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසක් ඔහුගේ නිවස වෙත පැමිණෙමින් සිටිනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ටෙන්සන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව පුද කළා. නිරායාසයෙන්ම ප්‍රේක්ෂක මුවගට සිනහව ගෙනෙන්නට අපූරු රංගන කුසලතාවයක් විදහා දැක්වූ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා සහෘද ප්‍රේක්ෂක සිත් සතන්වල නොමැකෙන සටහන් ඉදිරි කළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවෙයි. ඉතිහාසයේ ශ්‍රී ලංකාවට හිමි වූ දෙවන ඔලිම්පික් රිදී පදක්කම දින අඳුන්නේ කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියයි. එතුමියගේ එම රිදී පදක්කමට පසුගිය 28 වනදාට වසර 20ක් සපිරුණා. එවිනුවෙන් විශේෂ උපහාර ලද්ද සංවිධානය කර තිබුණා. If there is a danger to Jones, Susan Thicker, Jayasinghe. Away this time, and Jones already into a running there in lane 4. Jones getting up alongside Debbie Ferguson, and Jones is going to lead coming in the straight. Jayasinghe going well there, but it's Jones by 2 meters. And she's pulling away. Jayasinghe's coming through. Also going well there, Ferguson. But there's only one woman in this race. Marion Jones. Pauline Davis coming through there for silver. ඒ 2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ මහත්මිය මීටර 200 ලෝකඩ පදක්කම දිනාගත් අවසයි. කෙසේ වෙතත් එහි රන් පදක්කම හිමි වූ ඇමරිකාවේ කෙටිදුර ධාවන ශූරී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වීමත් සමග ඇයට එම පදක්කම අහිමි වුණා. එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් බහමාසි ඩේවිඩ් තොම්සන් හට
දෙදහස වසරේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 200 රන් පදක්කම ලබා දුන්නා. ඒ අනුව එම ඉසව්වේ රීදි පදක්කම හිමි වූයේ ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහටයි. එම වික්‍රමයේ සුදුකොට වසර 20ක් සැපිරීම වෙනුවෙන් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් විශේෂ උපහාර උරලක් එතුමිය අධ්‍යාපනය ලැබූ උඩවක කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්ුණා. ඒ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මම සතුටු වෙනවා. මට ආඩම්බරයක් තියෙනවා. ඒ ගෙනා ගෞරවයත් එක්ක ඒ ලද ජයග්‍රහණෙත් එක්ක මේ විදුහල්පතිතුමාට අවශ්‍යතාවය ඇති වුණා. පාසල දියුණු කරන්න තියෙන එක ක්‍රමවේදයක්, එක අවස්ථාවක්. ඒක මුළු දේශපාලන අධිකාරියම අද මෙතන ඇවිල්ලා ඉන්නවා අපේ කෑගල දිස්ත්‍රික්කේ. මං හිතන අපේ පාසල දියුණු කරගන්න මීට වඩා ගොඩනැගිලි හදාගන්න අපේ රාජ්‍ය ඇමතුමත් ඉන්න නිසා පිට්ටනිය පමණක් නොව අධ්‍යාපනයටත් ඒ අවශ්‍ය කරන හැම අඩුපාඩුවක්ම ලබා දෙන්න ඔබතුමාලා කටයුතු කරාවි කියන විශ්වාසය මම අපි අපේ රටේ ඉදිරියට ජයග්‍රාහී ගමනක් යන්න මේ සියලු දුණා එක්ක මේ සමස්ත රටේ ක්‍රීඩාවටම නවපන ගැනීමක් ශක්තිමත් ගමනක් මම වගේම ඔලිම්පික් ලෝක ජයග්‍රහණේ ලබන්න ඒ දුවා දරුවන්ට ඔබතුමාගේ ශක්තියක් සමග හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි. මේ අවුරුදු 20කට කලින් මේ පාසලේ අධ්‍යාපනය හදාරලා ක්‍රීඩාවට පිවිසුණු සුසන්තිකා ජයසිංහ මැතිණිය ජාතික මට්ටමේ ජයග්‍රහණ වගේම ලෝක තරගාවලියන් ඔලිම්පික් තරගාවලියන් වලින් පදක්කම් අරගෙන අපේ රටට මහත් කීර්තියක් ගෙන දුන්නා. එතුමියගේ පාසල් ජීවිතය ක්‍රීඩා ජීවිතය ආරම්භ කරපු තැනින් ග්‍රාමීය ක්‍රීඩාංගන සහ පාසල් ක්‍රීඩාංගන සංවර්ධනය කරන්න අපේ රාජ්‍ය මාත්තුමාට මේ අවස්ථාව ලබා ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. සුසන්තිකා ජයසිංහ මැතිණිය ලැබපු ජයග්‍රහණය අපිට අගයන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි එතුමිය පාසල් අධ්‍යාපනය සහ ක්‍රීඩාව ආරම්භ කරපු පාසලට යම්කිසි අනුග්‍රහයක් ලබා දීම. අපි දෙමව්පියන්ගෙන් ඉල්ලන. අද දරුවෝ ක්‍රීඩාවට යොමු කරන්න. දරුවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි ක්‍රීඩාව කරන ගමන් අධ්‍යාපනය හදාරන්න පුළුවන්. ඒ සඳහා අද වෙනත් ඕනෑම ක්‍රමවේද තියෙනවා. අද අපි ක්‍රීඩා පාසල් 25 සංවර්ධනය කරන්න පටන් ගන්නවා. දැන් සුසන්තිකා ජයසිංහ මැතිණියත් කිව්වා පාසල් ක්‍රීඩාව අපි හදන්න. ඔව්. අපි ක්‍රීඩා පාසල් 25 සංවර්ධනය කරන. ඒ 25 අතරින් ක්‍රීඩා පාසල් 10කට මීටර 130 සින්තටික් ද්‍රාවණ පතේකුත් අපි ලබා දෙනවා. ඒ ක්‍රීඩා පාසල් 25ෙම අවශ්‍ය ජිම් ටික නැත්නම් ඇත්ලටික්ස් ජිම් එක. ඒ කියන්නේ අපි ක්‍රීඩාවට අවශ්‍ය ජිම් කට්ටල භාණ්ඩ ටික ලබා දෙන්න අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි නේවාසික පහසුකම් ටික අපි අංග සම්පූර්ණ කරනවා. ඒ සඳහා මේ වෙනකොටත් වැඩ ආරම්භ කළා තියෙනවා. කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග පෙර පාසල් වල විවිධ ප්‍රසංග පැවැත්වීම తాවකාලිකව අත්හිටවනු ලැබුවා. කෙසේ වෙතත් මින් ඉදිරියට එම තහනම ඉවත් කර පෙර පාසල් විවිධ ප්‍රසංග පැවැත්වීම සඳහා අවසර හිමිවන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඌර්ව ලවාවිය දරුවන් මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක ඒ දරුවන්ගේ මානසික තත්ත්වය ඉතාමත්ම පල්ලෙහාට වැටිලා තිබුණා. ඒ වගේම පෙරපාසල් දරුවන්ගේ කුසලතාවයන් දක්ෂතාවයන් සංවර්ධනය කරන්නට ඒ වගේම දරුවන්ගේ ආත්ම ශක්තිය නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට දරුවන්ගේ ආකල්ප හා ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට දරුවන්ගේ ඉදිරිපත් වීම වැනි මේ කරුණු මුල් කරගෙන තමයි වර්ෂ අවසානයේදී පෙරපාසල්වල ඒ විවිධ ප්‍රසංග පැවැත්වුවේ. නමුත් මේ ඇතිවෙච්ච තත්ත්වෙත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තිබුණා මෙවැනි විවිධ ප්‍රසංග පැවැත්වීම තාවකාලිකව නවත්තන්න ඕන කියලා. දැන් අද මම අපේ ගරු ජීඑල් පීරිස් මහාචාර්යතුමත් එක්ක අපේ අධ්‍යාපන ඇමැතිතුමත් එක්කත් සාකච්ඡා කරලා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි අපේ ඇමැතිතුමියත් එක්කත් සාකච්ඡා කරලා තීන්දුවකට ආවා මේ දරුවන්ගේ මෙවැනි ගති ලක්ෂණ නැවත ආයේ මතු කරන්න දරුවන් බොහොම තෘප්තිමත් දරු පිරිසක් බවට පත් කරන්නට ඒ වගේම දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කරන්නට අපි නැවතත් ඒ අවස්ථාව ලබා දෙන්න ඕන කියලා ඒ සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව ඒ අවස්ථාව ලබා දෙන්න අද තීන්දුව කරා. ඒක නිසා මම හිතනවා පෙරපාසල් ශේෂ්ත්‍රයේ ඉන්න දරුවන් දෙමව්පියන් සහ විශේෂයෙන්ම ගුරුවරුන්ට අද දවස ටිකක් වැදගත් වෙයි. මොකද මේ සම්බන්ධව දිගින් දිගටම විවිධ පෙරපාසල් ගුරු සංගම් අපිත් එක්ක සාකච්ඡා කරා මේ අවස්ථාව ලබා දෙන්න කියලා. ඉතින් අද අපිට මේ අවස්ථාව ඒ අයට ලබා දෙන්නට පුළුවන් හැකියාව ලැබුණා. කොවිඩ් වෛරසයෙන් පීඩාවටපත් සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක් ලබා දෙන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම චක්‍රලේඛයට අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලටයි මෙම වසරක සහන කාලය ලබා දී ඇත්තේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන සඳහා 2020 මාර්තු මාස 1 වෙනිදා සිට අගෝස්තු මාස 31 වෙනිදා දක්වා සමුචිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මාස 1 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමටයි අවස්ථාව සලසා දී ඇත්තේ. එම කාලය තුල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය වෙත දැනුම් දී තිබෙනවා. ඊට අදාළ උපදෙස් විදුලි බල මණ්ඩලය මගින් සියලුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී අවසන්. COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇත්තේ. මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිව තිබෙනවා. පවතින ගුරු හිඟය සහ විවිධ අඩුපාඩු හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටින පාසලක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ගම්මානයෙන්. රත්නපුර මොනරාගල දිස්ත්‍රික් මායිමේ දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති බලංගොඩ කාවන්තිස්ස මැදපැත්ත විදුහල කලකපටන් අඩුපාඩු රැසක් පවතින පාසලක්. අවුරුදු 15කට පමණ පෙර සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම පාසලේ ඉගෙනුම ලැබුවද මේ වන විට එහි අධ්‍යාපනය ලබන්නේ සිසුන් 80ක් පමණයි. පාසලේ පැවති දැඩි ගුරුහිඟය නිසාම බොහෝ දෙමව්පියන් තම දූ දරුවන් වෙනත් පාසල් කරා යොමු කර තිබීම මීටෙක් හේතුවක්. අපේ කාවන්තිස්ස පාසල ගැන කියන්න කනගාටුයි. ඇත්තටම අපේ දරුවෝ සීමිත ප්‍රමාණයක් ඉන්නේ 70ක් විතර. ඒ දරුවන් ගැන අවධානය ඉහළ බලධාරීන්ගේ ඇත්තෙම නැහැ. වෙන පාසල් වලට දක්වන සැලකිල්ල අපේ පාසලට නැහැ. නමුත් අපේ පාසලේ ශිෂ්‍යත්වයේ උනත් ගොඩක්ම ඉහළ ප්‍රතිඵල පෙන්නනවා. නමුත් අපේ පාසලේ හැම අවුරුද්දකම ගුරු හිඟයක් තියෙනවා. 6 වසර ඉඳන් 11 වසර දක්වා මේ ඉංග්‍රීසි ගණන් වලට නැහැ ගුරුවරු. හැම අවුරුද්දකම මේ ප්‍රශ්නේ තියෙනවා. අපේ දරුවෝ අපිට ඉහළ පාසල් වලට ලොකු ලොකු පාසල් වලට නගරබද පාසල් වලට ගෙනියන්න හැකියාවක් නැහැ. අපේ දරුවෝ ගොඩක් අසරණයි. ඒ නිසා මේ ගොවිතැන් කළා තමයි දරුවෝ ජීවත් කරවන්නේ. ඒ නිසා කම්පියුටර් පහසුකම් ඒ කිසිම දෙයක් නැහැ. සංගීතයට ගුරුවරයෙක් නැහැ. නැටුම් අංශෙන් නැහැ. ඉංග්‍රීසි වලට ගණන් වලට නැහැ. විදුහල්පතිවරයෙක් නැහැ. හිටිය විදුහල්පතිතුමා විශ්‍රාම ගියා. දැන් අපේ පාසලේ මේ ගුරුවරියක්ම තමයි දැනට විදුහල්පති වශයෙන් දේවය කරන්නේ. මේ ඩෙස් බංකු උනත් ගොඩක්ම අබලන් තත්වයක පත් වෙලා තියෙනවා. පරිකණක දැනුමතින් ලෝකයේ කොතෙක් දියුණුවද මෙම දරුවන්ට නම් පරිකණකීය සිහිනයක් පමණක් වී තිබෙනවා. කම්පියුටර් සාත්‍රයේ බැලුපාන එතනත් අපේ ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය කරන කම්පියුටර් පහසුකම් නැහැ. ගුරුවරයෙක් නැහැ පුහුණු කරන්න. අනේ පහසුකම් තියෙනවා. අපේ දරුවොත් ඔය සීනියක් තියෙනවා. ඒ දරුවොත් බලාපොරොත්තු වෙනවා යම් සීනියක්. අපිත් හොඳ තැනකට යන්න ඕනේ කියන බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම තමයි මේ කම්පියුටර් තාක්ෂණය කියන එක. තමයින්ට ආසාව තුනට ඉගෙන ගන්න අවශ්‍ය කරන ගුරුවරු නැහැ. අවශ්‍ය කරන බඩමුට්ටු නැහැ. මෙම පාසලට අක්කර 12ක පමණ විශාල ඉඩමක් මෙන්ම ගොඩනැගිලි පහසුකම්ද ප්‍රමාණවත් ලෙස තිබුණත් පාසලේ ඇති ගොඩනැගිලි බොහෝමයක් අද වන විට ප්‍රයෝජනයට නොගනින මට්ටමකට පත්ව තිබෙනවා. එමෙන්ම දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා වෙන් කළ අක්කරයක පමණ ක්‍රීඩාංගණය වල් බිහි වී ඇති ආකාරයයි මේ. කෙසේ හෝ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට මෙම පාසල ක්‍රමවත්ව පවත්වාගෙන යා යුතු බවයි දෙමව්පියන් පවසන්නේ. එක්කෝ ප්‍රෙග්නන්ට් වෙච්ච ගුරුවරයෙක් මෙහාට එනවා, ටික දවසක් ඉඳලා එයා යනවා, ළමයි අමාරු වැටෙනවා. ඊළඟට තව වෙච්ච දෙයක් තමයි පනිෂ්මන්ට් දීපු ගුරුවරු මේ ස්කෝලේ දාන. දාපුවම වෙන්නේ මේ ස්කෝලේ තරහ පිරිමහලා එයා වැඩ කරන්නේ නැහැ. එහෙමත් ඉතින් ළමයි ටික අසරණ වෙනකොට ඒගොල්ලෝ වෙන ස්කෝල වලට දෙමව්පියෝ දාගන්නවා. දැන් ඒ මෙහෙම දිගින් දිගට ගියාම අද දවසේ තියෙන තත්ත්වයට පැමිණෙන හේතු සාධක වුණා ඒ හැම ප්‍රශ්නයක්ම. හැබැයි ගොඩනැගිලි ටික තවමත් හොඳට තියෙනවා. මේක ගොඩනගා ගන්න බලධරයන් ක්‍රියාත්මක වුණොත් ඉතාම වටිනාකමක් තියෙන පාසලක් බවට පත් කරන්න ඉතාම පහසුවෙන් පුළුවන්. එදා පාසලේ දරුවෝ අපේ පාසලේ නීතිඥවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, ඒකම ඊට වඩා රාජ්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඉන්නවා. එහෙම විවිධ පාසලක් අද වෙනකොට හරි කනගාටුයි. ඒ නිසා මේ පහසුකම් දීලා මේ නගරයට යන ළමයි අඩු කිරීමට නම් මේ පාසල් දියුණු කරන්න ඕනේ. දියුණු කළා ඉවරලා මේ පාසලේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් නැවත ගොඩනැගිලි හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ තියෙන ගොඩනැගිලි ටික අලුත් වැඩියාවක් කරලා මෙන්න මේ ඉහළට යනකොට මේ අවශ්‍ය කරන ගුරු පහසුකම් ටික ලබා දෙන්න ඕනේ. ඒ අනිත් පහසුකම් ටික ලබා දුන්නොත් මේ පාසල ප්‍රදේශයේ තියෙන හොඳ පාසලක් කරන්න පුළුවන්. ඒකම ජාතික පාසලක අවශ්‍යතාවය තියෙන මේ ප්‍රදේශයට ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේ ප්‍රදේශයේ මේ ස්කෝලේ තියෙනවා. නිසා මේ පාසල හරි ජාතික පාසලක් කරලා අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන් අපි ඉල්ලා සිටින්නේ.
දැන් අවධානය විදේශ පුවත් වෙත කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් මියගිය ලෝකවාසීන් සංඛ්‍යාව මිලියන 1 ක්ම වීම ශෝකජනක සංදිස්ථානයක් බව ජගත් සංවිධාන මහලේ කම් අන්තෝනියෝ ගුටේරස් මහතා සඳහන් කරනවා ඒ අනුව කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් අහිමි වූ සෑම ජීවිතයක් පිළිබඳවම අවධානය ඉවත නොදැමිය යුතු බවයි ජගත් සංවිධාන මහලේ කම්වරයා අවධාරණය කළේ කොවිඩ් හේතුවෙන් ජීවිත අහිමි වී ඇත්තේ අපේම පියවරුන් මව්වරුන් බිරිඳෑවරුන් සැමියන් සහෝදරයන් සහෝදරියන් මිතුරන් සහ සහෘදයන් බව ජගත් මහලේ කම්වරයා සිහිපත් කර තිබෙනවා එමෙන්ම වෛරස් ව්‍යාප්තිය අවසන් වන ආකාරයක් තවමත් දක්නට නොමැති බවද ජගත් මහලේ කම්වරයා පෙන්වා දෙනවා රැකියා අහිමිවීම අධ්‍යාපන අඩාලවීමතුළු අභියෝග රසක් තවදුරටත් ඉහළ යමින් පවතින බවත් මේ හේතුවෙන් වගකීමෙන් යුතු නායකත්වය විද්‍යාව සහ සහයෝගීතාව තවදුරටත් වැදගත් වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ වැරදි තොරතුරු සමාජගත කිරීම වසංගතයේ තවදුරටත් උත්සන්න කරනු ඇති බවද ජගත් මහලේ කම්වරයා වැඩිදුරටත් සඳහන් කළා මේ අතර ඉන්දියාවේ කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් මිලියන 6 සීමාව ඉක්මවා යන අවස්ථාවක එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනතාව අමතමින් සඳහන් කළේ නිවසින් බැහැරට යන අවස්ථාවන්වලදී සියලු දෙනා මුකාවරණයක් පැළඳීම සිදු කළ යුතු බවයි. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුල ලොව වැඩිම මරණ සහ ආසාදිතීන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුල නව ආසාදිතීන් 80,500ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම රටින් ගත වූ පැය 24 තුල නව මරණ 1178 අටක් වාර්තා වී ඇති අතර මෙවන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 97,541ක්. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝබර් මාස පළමු වෙනිදා ජාත්‍යන්තර ළමා එකමුතුව ලෝපුරා ලබන අතර දැනුවත් භාවයේ සහ ළමා සුබ සාධනීය වැඩි දියුණු කිරීම සඳහා නම් ලද ලෝක ළමා දිනය ඔක්තෝබර් මාසයේ පළමු වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. වැඩිහිටියන් සමාජයට කරන ලද වැදගත් දායකත්වයේ ස්මතු කිරීමටත් වර්තමාන ලෝකයේ වයස්ගත වීමේ අවස්ථාවන් සහ අභියෝග පිළිබඳව දැනුවත් කිරීම සඳහාත් නම් කරන ලද ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාසයේ පළමු වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 1990 වසරේ දෙසැම්බර් මාස 14 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඔක්තෝබර් මාස 1 වනදා ජාත්‍යන්තර වැඩිහිටි දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එම දිනයේ පළමු වරට සමරා ඇත්තේ 1991 ඔක්තෝබර් මාස 1 වන දිනයි. ආචාර්ය සෙනරත් පර්ණවිතාන මහතා මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා බවට පත් ඇත්තේද 1940 වසරේ ඔක්තෝබර් මාස 1 වනදායි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.